සේපාල අමරසිංහ කියන පුද්ගලයා ගැන කතා කරන්න තමයි අපි ආරමුණ. ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා සේපාල අමරසිංහ කියලා කියන්නේ විශාල බුද්ධිමතෙක් කියලා. ඒකට මං හිතන්නේ ඔහුගේ මේ වැඩසටහන් වලට දේශීය බුද්ධිමතුන්ට අමතරව විදේශීය ඩයස්පෝරා බුද්ධිමතුනුත් විශාල ප්‍රමාණයක් අහුවෙලා තියෙනවා. මං හිතන්නේ සේපාල් කියන්නේ කවුද කියලා ලංකාවේ ඉන්න ගොඩ දෙනෙකුට ලොකු වැටහීමක් නැහැ. ඒක නිසා අපි හිතුවා සේපාල් කියන්නේ කවුද කියලා ලංකාවේ අයට තේරුම් කරලා දෙන්න. මං හිතන්නේ ලක්ෂ්මන් කිරියල්ලත් කියලා තිබුණා සේපාල් කියලා කියන්නේ ආණ්ඩුවට වැඩ කරන කෙනෙක්. එයා ආණ්ඩුවේ යම්කිසි ආයතනයක සභාපති ධූරය දරපු කෙනෙක් අරවා මේවා කියලා කියනවා. ලක්ෂ්මන් කිරියල්ල දන්නෙත් නැහැ සේපාල් කියන්නේ කවුද කියලා. 90 දශකයේ එක්ස් කණ්ඩායමේ රැස්වීම් පවත්වනකොට ඒ රැස්වීම් වලට ආපු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි පානදුරේ ලාල්, අනිත් එක්කෙනා තමයි සේපාල් අමරසිංහ. ඔය පානදුරේ ලාල් සහ සේපාල් අමරසිංහ කියන දෙන්නා ඒ කාලේ තිබිච්ච එක්ස් කණ්ඩායමේ රැස්වීම් වලට ඇවිල්ලා මෝඩ ප්‍රශ්න අහන සහ මෝඩ ප්‍රශ්න අහලා ඒකින් චූන් වෙන දෙන්නෙක් තමයි ඔය කියන්නේ එක්ස් එකේ රැස්වීම් වලට නොනවත්තා ආපු දෙන්නේ. ඊට පස්සේ සේපාල අමරසිංහ මං හිතන්නේ මැදපිරිදක රටකට ගිහිල්ලා පෞද්ගලික ජීවිතේ ධනය එකතු කරගන්නවා. මේ දෙන්න සේපාල් සහ පානදුරේලා එක්ස් එකට දිගින් දිගට ඇවිල්ලා ඒ රැස්වීම වල දිගින් දිගට ඇවිල්ලා ගොබ්බර ප්‍රශ්න අහනවා. ගොබ්බර ප්‍රශ්න අහමින් ජීවත් වෙච්ච දෙන්නේ. ඊට පස්සේ 1993 දී සිරස ආයතනයේ රේඩියෝව පටන් ගන්නවා. එතකොට වෙන දේ තමයි මෙතෙක් කාලයක් ගුවන් විදුලිය කියන ඇතුලේ අපිට අහගෙන ඉන්න විතරයි පුළුවන්කම තිබුණේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිතිබිච්ච සේවය ඇතුලේ ලංකාවේ මිනිස්සු කියලා කියන්නේ අසන්න. නමුත් 93 කරපු මේ සිරස පටන්ගත්ත සිරස එතනින් ඉදිරියට ගිහිල්ලා අහගෙන ඉන්නවට අමතරව අපිට ඒ වැඩසටහන් වලට සහභාගී වෙන්නත් පුළුවන් විදිහට අලුතින් වැඩසටහන් ක්‍රමයක් හැදුවා. කියන්නේ වෙනද අහගෙන ඉන්නවා. දැන් මේකට අපිට කෝල් එකක් දීලා කතා කරලා සින්දුව ඉල්ලලා සින්දුව පිළිබඳ විචාර කරලා අන්න ඒ වගේ මේ අපිට කතා කරන්නත් පුළුවන් වුණා චැනල් එකට. මෙන්න දහගෙන ඉන්නේ දැන් කතා කරන්න පුළුවන් වුණා. මෙන්න මේකට පානදුරේ ලාල් සහ සේපාල් අමරසිංහ කියලා දෙන්නා තමුන්ගේ සල්ලි වීදම් කරලා දිගින් දිගටම මේ කිංසි රත්නායක මේ පටන් ගත්ත මේ වෙනස් වැඩසටහන් ක්‍රමයට දිගින් දිගටම කතා කරනවා. දැන් වෙන රටවල නම් ඔය වගේ දෙයක් කරනකොට අනිත් පැත්තෙන් ඒ කරන කට්ටියට සල්ලි එනවා. දැන් ලංකාවේ උනේ මේ දෙන්න දිගින් දිගට තමුන්ගේ සල්ලි දාලා ආයතනෙට කතා කරනවා. එතකොට එතෙන්දී වැඩ දෙකක් වෙනවා. එකක් තමයි අර රේඩියෝ මාධ්‍ය ජාලයත් ප්‍රචාරයට පත් වෙනවා. නැත්නම් මේ රේඩියෝ මාධ්‍ය ජාලය එක පැත්තකින් උස්සනවා මේ දෙන්න. අනිත් පැත්තේ මේ දෙන්නගේ සල්ලි දාලා සිරසට කතා කරන්න ගියාම දුරකථන සමාගම් වලට ප්‍රාග්ධනය ඉක්තු කරලා දෙනවා. ඕක තමයි කරන්නේ. මේ වැඩේ කරනකොට අනිත් පැත්තේ ඉංග්‍රීසියට මොකක්ද හම්බ වෙන්නේ? මොකද්ද හම්බ වෙන්නේ? අනන්‍යතාවය. කියන්නේ මම කවුද කියන එක තමයි ඒගොල්ලන්ට හම්බ වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ටෙලිෆෝන් කෝල් එකක් දාලා සිරසට කතා කරනවා. ඒ ෆෝන් කෝල් එක ඒගොල්ලෝ විකාශනය කරනවා. විකාශනය කරනකොට ඒක මේ තරංග දිගේ ඇවිල්ලා එයා ගාව තියෙන රේඩියෝ එකේ තියෙන ස්පීකරෙන්ම ආපහු එයාව ඇහෙනවා. එතකොට මට මාර චූන් එකක් යනවා. මට සිරි අකෝ මාත් ඉන්නව නේද මේකේ? මාත් මාර පොරක් නේද කියලා මේ හිතෙනවා. ඒක තමයි සේපාල් අමරසිංහලා ගත්ත චූන් එක. පානදුරේ පිස්සුලාලුයි සේපාල් අමරසිංහ කියන දෙන්නම කරේ ඔන්න ඔයගේ වැඩ. ඒ කියන්නේ තමුන්ගේ අනන්‍යතාවය ලබා ගන්න තමුන්ගේ සල්ලි වීදම් කරලා සමාගම් දෙයකට මේ ප්‍රාග්ධනය හදලා දීලා සමාගම් දෙයකට මේ ලාභ හදලා දීලා තමුන් කවුද කියලා මේ අනන්‍යතාවය හදා ගන්නවා. දැන් වෙන රටවල් වල ඔය වගේ වැඩ කරනකොට ඒ ආයතනයෙන් තමයි මේ තැට ගෙවන්නේ. දැන් උදාහරණ සිරසට එහෙම කතා කරනකොට දිගින් දිගට කතා කරනකොට සිරස තමයි අනිත් පැත්තට ගෙවන්නේ වෙන රටවල් වල. දැන් අපේ වෙලා තියෙන්නේ මාර කෝල් දෙනවා තමුන්ගේ සල්ලි වීදම් කරලා. ඊට පස්සේ 2004 දී එක්ස් එකේ කැඩියාමත් එක්ක විජේවීරවාදියෝ ටික එකතු වෙලා කියනවා මේ පාන්දුරේ ලාල්ටයි සේපාල් අමරසිංහටයි එක්ස් එකේ උංගොල්ලෝ අහගෙන හිටපු දේවල් ටික එහෙම්ම ආපහු රිපීට් කරන්න මේ හරියට උංගොල්ලෝ හොයාගත්තා වගේ කියලා. ඒක තමයි ඔය මේ සේපාල් අමරසිංහ එහෙම කරේ. සේපාල් අමරසිංහ ඒව දිගින් දිගට කතා කරනකොට මිනිස්සු හිතුවා අම්මට තිලි මේවා මේ සේපාල් අමරසිංහ හොයාගත්ත දැනුමක් නේද කතා කරන්න කියලා. ඒක තමයි ඔය විජේවීරවාදියෝ කියලා කියන්නේ තමුන් ඒ දැනුම ගත්තේ කොහෙන්ද කියලා කියන්නේ නැතුව එකපාරට තමුන්ට මේ ඉබේ පහළ වුණා ප්‍රතිර්භූත වුණා වගේ කතා කරන කට්ටියට තමයි විජේවීරවාදියෝ කියන්නේ. ඔය වැඩේ දිගටම යනකොට මේ අර ලංකාවෙන් වෙන රටවල් වලට ගිහිල්ලා මේ ඉන්න කට්ටියක් ඉන්නේ ඩයස්පෝරා කියලා කියන්නේ. ඒ කියන්නේ අර ඉගෙන ගන්න ගිය කට්ටිය නෙමෙයි, කීයක් හරි හම්ම කරන්න ගිය කට්ටිය. ඒගොල්ලෝ ඉන්නවා මැද පෙරදිගේ ඉන්නවා, ඇංගලන්තේ ඉන්නවා, කැලිෆෝනියා වල ඉන්නවා, සිඩ්නි වල ඉන්නවා, ඇමෙල්බර්න් වල ඉන්නවා, නිව්සීලන්ඩ් ඉන්නවා. ඒ ඩයස්පෝරා එකේ කට්ටියත් විශ්වාස කරා සේපාල අමරසිංහ කියලා කියන්නේ මේ මාර බුද්ධිමතෙක් කියලා. ඒක
දැන්ගේ රැවටිත කට්ටිය තමයි තාම ඉන්නේ ආගේ channel වලින් ඉන්න අම්මෝ යා මාරයි ඔයා ලංකාවේ මේ විශාල වෙනසක් කරන්න දායක වෙන පුද්ගලයා කරව මේව කියලා. දැන් සේපල් අමරසිංහලයි පාන්දුරේ ලාල්ලයි ගත්තාම ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලෝ ලෝකෙ ඉන්න අනිත් හැම එක්කෙනා ගැනම කතා වෙනවා. අර යට බයිනවා මෙයාට බයිනවා දිලිත් ජයවිරගේ අම්මා මතක් කරලා බයිනවා ඔක්කොම කරනවා. හැබැයි තමුන් කවුද කියලා කියන්නේ නැහැ. තමුන් කොහෙද ආවේ ඒව මුකුත් කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ තමුන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ මේ අනුන්ගේ ඇහි තියෙන ඉරට්ට පොල් කැඳ පේන කට්ටිය මේගොල්ලෝ ජීවිතවාදීව කියන්නේ අන්නේ කට්ටිය ඔය සේපල් අමරසිංහ කියන්නේ තේමයි තමුන්ගේ ජීවිතේ කිසිම දෙයක් කතා කරන්නේ නැහැ මේක තමුන්ට කොහෙන්ද හම්බුනේ කියලා කියන්නේත් නැහැ දනුමනික එකපාරට ප්‍රාතිභූත වුණා වගේ අනිත් අය ගැන තමයි කතා වෙන්නේ විශාල අවලාද මේ ගසමින් මේ කතා කරනවා පෞද්ගලිකව මඩ ගහමින් දෙමව්පියෝ මතක් කරමින් යන්නේ වගේ කුණුහරප කතා කී කිය අනිත් අයට බයින තමුන් ගැන කතා කරන්නේ පාන්දුරේ පිස්සුලාලුත් එකයි මේ සේපල්ලමන සිංහත් එකයි ඔය දෙන්නම කරන්නේ ඔන්න ඔයගේ පිස්සු වැඩ ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි ඉන්න එක්තරා පුද්ගලයෙක් කියන කවදාවත් චිත්‍රපටියක් හදන්න බැරි වෙච්ච චිත්‍රපටකරුවෙක් ඉන්න ප්‍රියන්ත කළුආරච්චි කියලා මේ ප්‍රියන්ත කළුආරච්චිට යන්නේ මන් නැතුව එහෙ මෙහෙ වැඩි වැඩි හැපි හැපි විසි වෙවි යන්නේ මන් නැතුව ඉන්නකොට මොකද කරේ JP එකේ මේ නොනිල ප්‍රචාරක අංශයට යනවා මේක මතක තියාගන්න නොනිලයි ඒ කියන්නේ ප්‍රියන්ත කළුආරච්චි මේ JP එකේ ප්‍රචාරක අංශයේ වගේ වැඩ කරන හැබැයි මේ ප්‍රචාරක අංශයේ නොනිලයි යාව ඇතුළට අරන්නේ ඕක ඔය විදිහට තමයි ජනතා විමුක්ති පෙරමුණ හැමදාම මිනිස්සුකින් වැඩ ගත්තේ. ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ගන්නවා. තමුන්ගේ වැඩ ටික කරගෙන යන බලලෙක් ගන්නවා. බලලා හැබැයි පක්ෂය ඇතුළට ගන්නේ නැහැ. බලලාව එළියෙන් තියාගෙන ඉන්නවා. එළියෙන් තියාගෙන කියනවා මේ බලලෝ කොස්සට බාපන් කියලා. කියලා ඉතින් කොස්සට බාගෙන යනවා. කොස්සට බාන වැඩේ එහෙම මෙහෙම පොඩ්ඩක් ගැස්සිච්ච ගමන් පොඩ්ඩක් ගැස්සිලා ගිය ගමන් ටක් ගාලා කියනවා නෑ නෑ මෙයා මේ අපේ මේ පක්ෂීට වෙක් කියන්නේ මේ මෙයා මේ වෙන කොහෙද ගියේ කියන්නේ මේ අපිට අදාළ නැහැ කියලා ටක් ගාලා පෙන්නනවා. දැන් අර සේපාලමර සිංහට වෙලා තියෙන සේපාලමර සිංහ ගෝණි නැතුව කර කඩේ ගියා ජනතා විමුක්ති පෙරමුණට එහෙම මෙහෙම පොඩ්ඩක් කියලා වචනයක් දෙයක් වරදුනා දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවා දේපල් අමරසිංහ කියලා එක්කෙනෙක් අපේ පැත්තේ හිටියේ අරමයෝ ඒකට අපිට අදාළ නැහැ එයා මේ වෙන එක්කෙනෙක් මේ ගෝඨාභයට කඩේ ගිය එක්කෙනෙක් මේ අපිට සම්බන්ධ නැහැ එයා කියලා ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරන්නේ එහෙම තමයි ඒ වැඩවලට ගන්නවා පිටින් ඒ කියන්නේ ගන්නවා කට්ටිය මං හිතන්නේ ඔය NPP එකටත් මේ ඡන්ද වලින් මොන හරි වුණොත් එහෙම වෙන්නේ ඔය NPP එකටත් ඕක තමයි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ අපි නම් NPP එකත් එක්ක හිටියේ නේ අපි ඒක ඇතුළේ හිටියට වෙනම තමයි හිටියේ ඒක හිටියා මේ කට්ටිය අරව මේවා කියලා ලොකුට කියයි ඔය NPP එකේ දැන් ලොකු සිහින මවාගෙන ඉන්න කට්ටියටත් මං හිතන්නේ වෙන්නේ ඔන්න ඕක ඉස්සරහට ඔය සේපාල අමරසිංහට වෙච්ච වැඩේම කරපු වැඩේම තමයි කරන්නේ එතකොට මේ ප්‍රියන්ත කළුආරච්චි කියන පුද්ගලයා JP එකේ නොනිල ප්‍රචාරක අංශයේ වැඩ කරගෙන යනවා එතකොට ප්‍රියන්ත කළුආරච්චි මොකද කරන්නේ සේපාල අමරසිංහවත් ගන්නවා JP එකට සම්බන්ධ කරගන්නවා ප්‍රචාරක වැඩවලට ඒ කියන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණේ කලින් මේ ටකේ වෙලා හිටියේ මේ විමල් වීරවංශ ප්‍රචාරක වැඩේ කරේ විමල් වීරවංශ ටකේ ඊට පස්සේ විමල් වීරවංශ ටකේත් අරගෙන ගියා මහින්ද ගාවට ඊට පස්සේ මේ ප්‍රචාරය කරගන්න කෙනෙක් නැහැ කියන්නේ ටකයක් නැතුණා ජනතා විමුක්ති පෙරමුණ ටක් ගාලා මොකද කරේ ප්‍රියන්ත කළුආරච්චි ඒ කට්ටිය එකතු වෙලා හදපු එක ටකයක් තමයි මේ සේපාල අමරසිංහ කියන්නේ ඔන්න ඕක තමයි ඔය සේපාල අමරසිංහගේ මේ දැන් පානදුරේ මේ ලාල්ගේ ඉතිහාසය කට්ටි හිතන් ඉන්න විශාල බුද්ධිමතුන් කියලා මේගොල්ලන්ට මේ කතා කරන වචන ආවේ ඇත්තටම එක්ස් කණ්ඩායමෙන් අර හෙජමොනි අර වගේ වචන ටිකක් ආවා ඒ වචන ටික කනගාවින් ගියා ටික පොඩ්ඩක් උළුර දාගත්තා ඒ ටික විවිධ ඉන්නවා දැන් ඒ ටික විවිධ ජීවත් වෙන කට්ටියක් තමයි ඔය සේපාල අමරසිංහයි පාන්දුරේ ලාලුයි කියලා කියන්නේ ඔන්න ඕක තමයි මේ දෙන්නගේ ඉතිහාසය දැන් අපි මේක කතා කරේ මේ දෙන්න අනිත් අයගේ ඉතිහාසය අරව මේ ඔක්කොම කතා කරනවා තමුන්ගේ ඉතිහාසය කතා කරන්නේ අපි ඔන්න දැන් පාන්දුරේ ලාල්ගේ සේපාල අමරසිංහගේ ඉතිහාසය කතා කරා